සර් මේ ෆෝන් එකේ RAM එක 4GB ප්‍රයිස් එක 41000 හැබැයි ඒකෙම 8GB version එකක් අපි ළඟ තියෙනවා ඒක 5000 වැඩි එතකොට මෙන්න මේක නම් මරු 8GB RAM එකත් එක්ක තව 4GB virtual RAM එකකුත් තියෙනවා 8GB එකට වඩා මේක ගාන වැඩි වෙන්නේ 3000 විතරයි අලුතෙන් ස්මාර්ට්ෆෝන් එකක් ගන්න ෂොප් එකකට ගිහපු කෙනෙක්ට අනිවාර්යෙන් ඔය වගේ ලස්සන කතා ගොඩක් අහන්න ලැබිලා ඇති. ඔය ටික ඇහුවම අනිවාර්යෙන් අපිට ගාන වැඩි වුණත් RAM එක වැඩි ස්මාර්ට්ෆෝන් එකක් ගන්න හිතන එක සාමාන්‍යයි. පේනවනේ ඔයාලා දීලා තින්නේ ඒ උත්තරේම තමයි. ඒ වගේම ඔයාලට ගොඩක් ස්තුතියි. අපි කමියුනිටි ටැබ් එකෙන් කරන මේ වගේ පෝල්ස් ඩිස්කෂන්ස් වලට ඔයාලගේ දායකත්වය උපරිමයෙන්ම දෙන එකට. ඔයා අලුතෙන් මේ පැත්තට ආව කෙනෙක් නම් ඔයාලගේ සහයෝගයත් ඉදිරියට අපිට අත්‍යවශ්‍යයි. ඒ හින්දා අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. දැන් එතකොට ඔක select කරගත්තේ RAM එකෙන් වෙන වැඩේ මොකක්ද කියලා හරියටම දැනගෙනද? එතකොට ඔය virtual RAM කියන්නේ මොකක්ද? ඒකෙන් ඇත්තටම වැඩක් තියනවද කියලා අපි දන්නවද? අනික phone එකකට මොකටද මෙච්චර ලොකු RAM එකක්? මම වැරදිනම් මොකක්ද තෝරගන්න හොඳම smartphone එක? අපි RAM එක ගැන refresh වෙමු. I Lanka spark the explorer inside you. RAM random access memory අද අපි කතා කරන්නේ ගැන ඒ වගේම ROM read only memory ස්මාර්ට්ෆෝන් එකක් ගන්න ගියාම SOC එකට පස්සේ අපි සැලකිලිමත් වෙන්න ප්‍රධානම සාධක දෙක තමයි මේ දෙකම memories නේ මොකක්ද මේ දෙකේ වෙනස අපි මුලින්ම ඒ ගැන දැනගමු හරි දැන් මෙහෙම හිතන්නකෝ මේ දවස්වල අපි ඉගෙන ගන්නෙ exam ලියන්නේ online නේ ඔන්න ඔයා හොඳට පිළිවෙලට වැඩ කරන ළමයෙක් ඔයාගේ ඔක්කොම පොත් පෑන් ටියුට්ස් මේ ඔක්කොම පිළිවෙලට තියාගන්න ඔයාලග ලස්සන කබඩ් එකක් තියෙනවා ඒ වගේම අවශ්‍ය දේවල් පිළිවෙලට තියාගන්න වැඩ කරන්න ලස්සන මේසෙකුත් තියෙනවා හරි හරි එහෙම නොවුනට කමන්නේ පොඩ්ඩකට හිතාගන්නකෝ ඔයත් ඉන්නේ එහෙම කියලා ඔන්න දැන් අද ඔන්ලයින් එක්සෑම් එකක් ඒක ලියන්න ඔයා අර කබඩ් එකෙන් පෑන පැන්සල අඩි රූල ලියන්න අවශ්‍ය කොළ වගේ ඔක්කොම ඒවරන් මේසුලින් තියාගන්නවා මේ කබඩ් එක තමයි ඔයාගේ රූම් එක ඒ කියන්නේ ඔයාට අවශ්‍ය දේවල් පර්මනන්ට් ස්ටෝර් කරලා තියාගන්නේ එතන මේසේ තමයි RAM එක අපිට එක්සෑම් එක ලියද්දී ඕන හැම දෙයක්ම ලේසියෙන් ඉක්මනට ගන්න తాවකාලිකව තියාගන්නේ අපි මේසුඩ ඔන්න මම වගේ කෙනෙක් ඉරේස් එක මේසුඩට අරන් ඇවිල්ලා නැහැ ඉතින් නැගිටලා ගිහින් අපි අපේ ඔක්කොම බඩු තියලා තියෙන කබඩ් එකෙන් ඒ කියන්නේ රොම් එකෙන් ඒක ගිහින් අරන් එන්න වෙනවා ස්මාර්ට්ෆෝන් එකේ වෙන්නේ ඔන්න ඔය වගේ දෙයක් ඒ කියන්නේ අපි අපිට අවශ්‍ය ඇප් එක ක්ලික් කරාම ඒකට අදාළ ෆයිල්ස් ටික අපේ RAM එකට ලෝඩ් වෙනවා ඊට පස්සේ ඒකට අදාළ අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒක අපේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. ඔන්න දැන් අපි මේ ඇප් එක ක්ලෝස් කරන්නේ නැතුව හෝම් බටන් එක ක්ලික් කරලා එළියට ආවොත් ඒ ඇප් එක අපේ RAM එකේ දිගටම රන් වෙවි තියෙනවා. ওই විදිහට අපේ RAM එක ෆුල් වෙනකම් apps අපේ ෆෝන් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඒ කියන්නේ අර කලින් එක්සැම්පල් එකේ අපේ මේස උඩ පෑන් පැන්සල් තියාගෙන හිටියා වගේ අපිට අවශ්‍ය වෙලාවට යූස් කරන්න අර apps රන් වෙවි RAM එකේ තියාගෙන ඉන්නවා. ඔන්න ඔය නිසා තමයි අපි හෝම් බටන් එක ක්ලික් කරලා බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඇප් එකකට ආයෙත් ගියාම ඒක රිෆ්‍රෙෂ් නොවි අපි නවත්තපු තැනින්ම පටන් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔකේ සීමාව තමයි අපේ RAM එකේ කැපැසිටි එක. ඒ කියන්නේ 4, 6, 8 නැත්නම් 16 විදිහට හඳුන්වන්නේ. ඒකත් හරියට අපේ මේ මේසේ සයිස් එක අනුව තියාගන්න පුළුවන් බඩු ගාන තීරණය වෙනවා වගේ. ඒ වටනවා වගේ අපේ RAM එකත් ෆුල් වුණාම අලුත් ඇප් එකක් ඕපන් කරපු ගමන් අපේ ඔපරේටින් සිස්ටම් එකේ තීරණය කරන ඇප් එක RAM එකෙන් එළියට විසිවෙනවා. ඒ කිව්වේ RAM එකෙන් අයින් වෙනවා. මෙතනදි මතක තියාගන්න අයින් වෙන්නේ ඔපරේටින් සිස්ටම් එක තීරණය කරන ඇප්ස්. මම එහෙම කිව්වේ ඔයා දන්නවනේ මොනවා වුණත් බෑග්ග්‍රවුන්ඩ් එකේ දුවන්න ඕන ඇප්ස් තියෙනවා. ඒ කියන්නේ calls, messages වගේ ඒවා අනිවාර්යෙන් බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන්නම ඕන. දැන් එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් virtual RAM කියන ඔප්ෂන් එක මේකට සාර්ථක විසඳුමක් කියලා. හරි. මුලින්ම කියන්න ඕන දේ තමයි මේක අලුත් concept එකක් නෙවෙයි. මොකද මේක PCs වල ගොඩක් කලින් use වෙන facility එකක්. ඒ වගේම මේක software based. මේ virtual RAM එකට apps යන්නේ physical RAM එක full වුණාම විතරයි. ඒ කියන්නේ virtual RAM එකේ මොනව හරි apps දුවනවා නම් ඒ වෙලාවේ physical RAM එක full. ඒ වගේම හැමතිස්සෙම refresh වෙන අපේ Facebook, YouTube වගේ dynamic apps මේ virtual RAM එකට යන්නේත් නැහැ. මේකට යන්නේ අපේ dictionary එක, එතකොට calculator එක වගේ ගොඩක් වෙලාවට information විතරක් වෙන්නන static apps. ඒ නිසා කියන්න තියෙන්නේ 8 plus 4 virtual memory එකක් තියෙන smartphone එක කොයි වෙලාවකවත් 12 physical RAM එකක් තියෙන එකක් එක්ක සමාන කරන්න බෑ කියලා. හැබැයි ඔය ඔක්කොටම වඩා ලොකු ප්‍රශ්නයකුත් මෙතන තියෙනවා. ඒ UFS, ඒ කියන්නේ Universal Flash Storages Drives වල තියෙන ලොකුම disadvantage එක වන read and write cycle limitation එක.
ඇත්තටම කිව්වොත් මේක SSD නැත්නම් solid state drives වලටත් බලපාන ප්‍රධාන ප්‍රශ්නයක්. ඕවා වල data write සහ erase වෙන හැම පාරකම ඕකේ memory excite layer එක අඩු වෙනවා. අන්තිම limit එකට ලඟ වුණාම හරි පැන්නම් හරි ඕකේ තියෙන data නැති වෙන. නැත්නම් drive එකේ speed එක අඩු වෙන දේවල් වගේ දේවල් වෙන්නත් පුළුවන්. අර මම කලින් කිව්වා වගේ මේක අලුත් ටෙක්නොලොජි එකක් නොවුනත් Android වලට මෙච්චර පරක්කු වෙලා එන්න ඔය හේතුව ලොකු බලපෑමක් කරන්න ඇති. ඔන්න මම මේ කියන්නේ මේ innovations නැත්නම් upgrades වැඩක් නැහැ කියන එක නන් නෙවෙයි. හැබැයි manufacturersලා මේ වැඩේ කරන්නේ අපිට ආදරේ හින්දාමද? මෙහෙමයි. එන්න එන්නම apps heavy වෙන එක වගේම අපි use කරන apps ප්‍රමාණය වැඩි වෙන එක බොරුවක් නෙවෙයි. ඒත් මේ news එක බලන්නකෝ. Huawei executive කෙනෙක් කියනවා 6GB කියන්නේ smartphone එකට අනවශ්‍ය RAM එකක් කියලා. 4GB හොඳටම ඇතිලු. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඒ කියලා දිනේ 2017 දින කියලා. හරි. එතකොට දැන් ටික දවසකට කලින් රුපියල් ලක්ෂ 3ක වගේ price tag එකකට release වුණා. iPhone 13 එකට දීලා තියෙන්නේ 4GB නේ. මෙහෙමයි. ඒ Apple නේ කියලා කියන්න නම් එපා. මොකද මෙතන ප්‍රශ්නේ තියෙන්නේ RAM optimization වලට. OS නැත්තම් UI developers ලට ගෙවන්න ඕන ගානට. එතකොට කාලෙට වඩා ලේසියෙන් ගාන අඩුවෙන් මේ RAM updates innovation කරගන්න පුළුවන් එක. එහෙම තියෙද්දි මහන්සි වෙන්නේ මොකටද කියලා manufacturers ලට අනිවාර්යෙන් හිතනවා ඇති. දැන් එතකොට මේ තුනෙන් ඔයා තෝරගන්න ඕනේ මොකක්ද? ඒක ඔයාලට පෙන්නන්න RAM usage tracker app එකක් මම මගේ Galaxy M21, MI11 Lite සහ Galaxy A52 කියන phones වල install කරගත්තා. ඊට පස්සේ මේ දවස් ටිකේ calls කරන WhatsApp, YouTube වගේම web browsing වලට. එතකොට Zoom, Teams වගේ online classes යන මේ තුන ගත්තා. ඒ වගේම MI11 Lite එකයි A52 කියන device දෙක Free Fire වගේම PUBG ගහනත් ගත්තා. මේව වලින් RAM management එක ගැන උත්තර ටික හරිම interesting. 4GB RAM එකක එක 64GB ROM එකක් තියෙන Galaxy M21 device එක ගත්තම කිසිම වෙලාවක මම කරපු වැඩවලට කිසිම කරදරයක් වුණේ නැහැ. මේකේ average RAM usage එක 72%. ඒ වගේම අමතක කරන්න එපා මේකේ තියෙන්නේ Exynos 9611 කියන SoC එක කියලා. 6GB RAM එකක් එක 128GB ROM එකක් තියෙන MI11 Lite එකේ average RAM usage එක 62%. ඒ වගේම 8GB RAM එකක් තියෙන Galaxy A52 device එකේ average RAM usage එක 55%. virtual RAM තියෙන device එකක් මගේ ළඟ නැති හින්දා test එකට ගන්න බැරි වුණත් පේනවනේ 8GB RAM එකේනොත් use වෙන්නේ 55 නම් තව මොන කතාවද? සල්ලි වලින් ප්‍රශ්නයක් නැත්තම් ඔය ඕන RAM එකක් තෝරගන්න. නැත්තම් day to day වැඩවලට. ඒ කියන්නේ YouTube, Facebook, එතකොට online learning කරන කෙනෙක්ට ඔය 4GB RAM එක හොඳටම ඇති. මොකද ඔය අතරේ normal game එකක් ගහන්නත් ඔයාලට බැරි වෙන්නේ නැහනේ. ඒ වගේම දැන් එන හැම ෆෝන් එකකම RAM එක gaming වලට prioritize කරන gaming mode එකකුත් තියෙනවා. දවසේ 30 මෙතින් smartphone එකෙන් heavy gaming කරන්න ඉන්නවා නම් 8GB එකට යන්න. ඒත් ඒ 6GB option එක නැත්තම් විතරමයි. virtual RAM option එක නිසා විතරක්ම නම් ඔය ගාන වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වෙන කිසිම කිසි වැඩි option එකක් නිසා නෙවෙයි නම් ඒ ගාන වැඩි. හොඳම දේ ඔයාගේ X පාරදී දැක්ක වගේ අහක බලාගෙන යන එක. ඔයා අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් මේ videos බලලා idea එකක් ගන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම අපිව subscribe කරලා bell notification on කරගන්න අමතක කරන්න එපා.